හරි පළවෙනික බලන්න පළවෙනි ප්‍රශ්නේ තියෙනවා පද්දී ඇති ප්‍රකාශන හා ඍජුම සම්බන්ධ විද්‍යාඥයන් හා දාර්ශනිකයන් පිළිබඳව පද දක්වා ඇත්තේ කියලා. ඒකට සාමාන්‍යයෙන් මේ වගේ එක පළවෙනි ප්‍රශ්නේ මේ වගේ තමයි හම්බෙන්නේ විද්‍යාඥයන් පරමාණුක යුගයේ සම්බන්ධ ආකෘතීන් හා සම්බන්ධව. එතකොට පදාර්ථ මේ සම්බන්ධ විද්‍යාඥයන් ටික තමයි අපි හොයන්න ඕනේ. ඒකට මේක අපි ලේසියෙන් හොයාගන්න පුළුවන් ටික තමයි පළවෙනිටම හොයාගන්න ඕනේ. දැන් පදාර්ථයේ සෑදී ඇත්තේ ඉන්න ජලයේ වාතයේ පස්සේ යන මූල රෝගී සතරින් බව කියන එක පිළිබඳව අදහසක් අපේ සිලබස් එකේ හැම ලොකුවට දෙන්නේ නැහැ. ඒක නිසා ඒක චුට්ටක් තේරලා දෙවෙනි ප්‍රකාශන කරනවා. පරමාණු නෙස්ටිවට චලනය වන ඉලෙක්ට්‍රෝන තරංගයක් ලෙස හැසිරිය හැකි බව තරංග ආයාමයක් පවතින බව සඳහන් කරපු විද්‍යාඥයා ගැන අදහසක් අපිට තියෙනවා. කවුද? මේක අපිට ප්‍රකාශ කරේ ඩි බොක්ලි තරංගය. එතකොට ඩි බොක්ලි කියන එක මේක. එතකොට දැන් මෙන්න මේක මෙන්න මේ ප්‍රකාශය ගැන අදහසක් තියෙනවා. කවුද? එතකොට දැන් බලන්න ඕනේ දෙවෙනියට ඩි බොක්ලි කියන එක මේකේ තියෙනවා. මේකේ තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙනවා. එතකොට 1 2 3 හා 5. 5 ඒ 3න් එකක් තමයි වෙන්නේ. ඊට පස්සේ ඊගාව එක බලන්න. පරමාණු වලින් අවශෝෂණය හෝ විමෝචනය වන නිශ්චිත ශක්ති ප්‍රමාණ ඇති බව ඒවා ක්වොන්ටම් ලෙස හැඳින්වෙනවා. එතකොට මේක ෆිසික්ස් ලොකුවට කතා කරනවා. මෙන්න මේ ප්‍රකාශය ෆිසික්ස් වල ලොකුවට කතා කරනවා. ෆිසික්ස් ගැන ලොකුවටම දන්නවා. විමෝචන E සමාන HV ප්‍රෝටෝන වලින් සමන්විත බව ප්‍රකාශ කරන ලද්දේ කවුද? මැක්ස් ප්ලාන්ක්. එතකොට මේක. එතකොට දෙවෙනි එකේ ඩි බොක්ලි, මැක්ස් ප්ලාන්ක්, තුන්වෙනි එකේ තියෙනවා. එහෙම උත්තර දෙන්නේ මොකේද කියලා බලන්න. එතකොට අපි සාමාන්‍යයෙන් පළවෙනි එක මේක දන්නේ නැහැ කිව්වා. මේක දන්නේ නැහැ. නමුත් මේක දන්නේ නැති වුණාට ඉතුරු දෙකෙන් උත්තරය අරන් උත්තරේ අංක 5ක් කියලා ගන්න පුළුවන්. පැහැදිලි. එතකොට පළවෙනි එකේ ආන්සර් එක විදිහට අපිට ගන්න පුළුවන් අංක 5. හරිද? අංක 5. දෙවෙනි එක x නම් මූල ද්‍රව්‍ය x ධන 3 x ධන 2 යන ස්ථායි කැටයන සාදයි. ඒ එක් එක් අයන අවස්ථාවේදී වියුක්ම ඉලෙක්ට්‍රෝන 4 හා 3 බැගින් අයත් වේ. x මූල ද්‍රව්‍ය l සමානයි 2 ml සමානයි ඍණ 1 අයත් මුළු ඉලෙක්ට්‍රෝන ගන්නවන්නේ. සමාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනකොට කොහොමද ලියන්නේ? අපි ලියනවා n l ML MS N කියන්නේ මොකද්ද? ප්‍රධාන ශක්ති මට්ටම. L කියන්නේ උපශක්ති මට්ටම. මේක ඉන්නේ කොහමද? මේක ඉන්නේ සාමාන්‍ය N ඍණ 1 විදියට. එතකොට මේකෙන් ඍණ L ඉඳ ධන L එක. මේක කොහමද එන්නේ? ධන භාගය ඍණ භාගය. හරි. ඔහොම තමයි එන්නේ මේක. එහෙම ගත්තොත් එහෙම දැන් බලන්න දැන් මේකේ දැන් සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන මේක එක ගත්තොත් මේක එක ගත්තොත් මේක මොකක්ද වෙන්න පුළුවන්? N ඍණ 1 බිංදුව. මේකත් බිංදුව. එතකොට ධන භාගයේ ඍණ භාගය ඔහම එන්න පුළුවන්. ඔය වගේ තමයි එන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මේක දෙක ගත්තොත් මේක ඍණ 1 N ඍණ 1 නේ. එතකොට බිංදුව 1 එන්න පුළුවන්. එතකොට මේක බිංදුව මේක මොකක් කොහමද එන්න පුළුවන්? ඍණ 1 බින්දු ධන 1. හරි. එතකොට මේකට දෙකක් එන්න පුළුවන් ධන භාගය ඍණ භාගය ඉලෙක්ට්‍රෝන දෙක. කොහොම තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ලියවෙන්නේ සමානයි. හරි. බලන්න. මම මේක චුට්ටක් කරනවා. හරි. එතකොට x ධන 3 x ධන 2 ස්ථායිකට ඇන්සර්ද එක් එක් අවස්ථාවේ වියුක්ම ඉලෙක්ට්‍රෝන 4 හා 3 බැගින් තියෙනවා. x මූල ද්‍රව්‍යයේ n l සමානයි 2යි m l සමානයි 2යි. සාමාන්‍ය මෙන්න මෙතන චුට්ටක් මේක දැනගන්න ඕනේ. හරි. එතකොට l සමානයි බිංදුව l සමානයි 1 l සමානයි 2. මේක මොකද්ද? s උපශක්ති මට්ටම. මේක p උපශක්ති මට්ටම. මේක d උපශක්ති මට්ටම. එතකොට දැන් මෙන්න මේක බලන්න. l සමානයි 2. එතන මොකද්ද කියන්නේ? එතකොට මේ ඉලෙක්ට්‍රෝන ගැන කියවෙන්නේ මේක අනිවාර්යෙන් d ගුණුව හා සම්බන්ධයක් තියෙන්න ඕනේ. එන්න එතනින් තව පොයින්ට් එකක් ගත්තා. හරි. මෙතන මතක තියාගන්න ඕනේ. මේක d ගුණුව හා සම්බන්ධයි. ප්‍රශ්නේ
කියන්නේ ඩී ගුණ හා සම්බන්ධ මූල ද්‍රව්‍ය තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඩී ගුණයෙන් ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ ඩී කාක්ෂික උපක ඩී ගුණයෙන් නැත්තම් උපකාක්ෂික පහ තියෙනවා. මොනවාම කාක්ෂික එක එක දෙක තුන ඔන්නම තියෙනවා. දැන් ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ කොහමද? ඔහම එකක් පිරෙනවා එක පැත්තකට දෙක තුන හතර පහ ඔහම හය හත අට නව දහය ඔහම තමයි ඩී යුනයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. එතකොට බලන්න දැන් මෙතන x x ධන තුන x ධන දෙක ස්ථායකයට යන සාධන විට වියුක්ම ඉලෙක්ට්‍රෝන 4 හා 3 බැගින් තියෙනවා. ඒතර සාමාන්‍ය මුලින්ම ඉවත් වෙන්නේ මොනවාද? බාහිරින් තියෙන ඉලෙක්ට්‍රෝන. බාහිරින් තියෙන මේක අණු නම් s ඉලෙක්ට්‍රෝන. ඒතර අනිවාර්යෙන් දෙකක් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙයි. දෙකක් ඉවත් වීමක් සිද්ධ වෙනවා. එතකොට දැන් මේකේ කොහොමද තියෙන්නේ? x ධන දෙකනේ. එතකොට මේක ඉවත් වෙලා තින්නේ බලන්න මෙන්න මෙතන. මෙතන ඉවත් වෙනා තියෙන්නේ s ඉලෙක්ට්‍රෝන විතරයි. ඒතර මේකේ ධන තුන තියෙනවා කියන්නේ s 2යි d 1යි ඉවත් වෙන්නේ. එතකොට s 1යි d 1යි ඉවත් වෙනකොට මේකේ දැන් තියෙන්නේ d ඉලෙක්ට්‍රෝන විතරයි. තිබ්බේ විදිහටම තියෙන d ඉලෙක්ට්‍රෝන ටික තමයි මේකේ තියෙන්නේ. මේකේ තිබ්බේ විදිහටම තිබ්බ d ඉලෙක්ට්‍රෝන වල එකක් අයින් කරනවා. එතකොට මේකේ වියුක්ම ඉලෙක්ට්‍රෝන කීයද? 3 ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. මේකේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. වික් මෙක් හරි. මොනවද තියෙන්නේ? හරි. දැන් බලන්න මේකේ එකක් ඉවත් වුණාම ඉලෙක්ට්‍රෝන 4. වික් මෙක් ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. එහෙමනම් මේකේ කොහොමද තියෙන්නේ ඇත්තේ? එකක් දැන් මේකේ වික් ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. දැන් මේකේ කොහොමද තිබ්බේ වික් ඉලෙක්ට්‍රෝන 3යි තියෙන්නේ. එහෙනම් එකක් ඉවත් වෙනවා නේද ඊවනේ. එහෙනම් මේකේ තියෙන්නේ නැත්තේ ඔන්නඔහොම. පැහැදිලි. මේකේ තියෙන්නේ නැත්තේ ඔන්නඔහොම. ඊට පස්සේ සාමාන්‍ය විදිහට තියෙනකොට වික් ඉලෙක්ට්‍රෝන 3යි. ඔන්නඔහොම තමයි තියෙන්නේ නැත්තේ සාමාන්‍යයෙන්. ඒකෝර මෙන්න මෙහෙම තමයි තියෙන්න ඕනි. එහෙනම් දැන් බලන්න මුළු ඉලෙක්ට්‍රෝන ගන්නවන්නේ L සමානයි 2 සහ ML සමානයි ඍණ 1. L සමානයි 2 සහ ML සමානයි ඍණ 1. L සමානයි 2 කියන්නේ D ඉලෙක්ට්‍රෝන. D ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7. 7. එහෙනම් බලන්න. බලන්න සාමාන්‍යයෙන් L සමානයි 2 කියන්නේ d ඉලෙක්ට්‍රෝන. d ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? මේකේ 7ක් තියෙනවා. එතකොට ඒ මාංශස් තියෙන්නේ අංශ 1 විතරයි. පැහැදිලි. අංශ 1 විතරයි මාංශ එකක් තියෙන්නේ. එතකොට කෙලින්ම 1 කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ l සම ml සමාන ඍණ 1. ඒක ගැන බලන්න ඕනෙත් නැහැ. උත්තරේ 1. හරි. ඊගමක තුන්වෙනි එක බන්ධන කෝණ ආරෝහණය වන පිළිවෙල. බන්ධන කෝණ පිළිබඳව අදහසක් තියෙනවා. බන්ධන කෝණ චතුස් මොකද්ද මේ ජ්‍යාමිතිය අනුව වෙනස් වෙනවා. ඒ වගේම පරමාණු හැඩය අනුව වෙනස් වෙනවා. මධ්‍ය පරමාණුවේ ජ්‍යාමිතිය නැත්නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය වෙනස් වෙනවා. නැත්නම් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල ගන්න වැඩි වෙනකොට බන්ධන කෝණය කුඩා වෙනවා. අපි මෙතන තියෙන කෝණ දල වශයෙන් ඇඳලා බලමු. S2SC කොහමද තියෙන්නේ? S2SC මෙන්න මෙහෙම තියෙන්නේ. SC සාමාන්‍ය වුණාම එක සමීකරණ. ඒතර මේ චතුස්තලීයයි. චතුස්තලීය වුණත් 109යි. 109ක් වෙනත් දැන් ඊට වඩා අඩු වෙන්න ඕනේ හේතුව එක සමී ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒතර මේ කෝණය අගේ 109ට වඩා අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ NO2 minus NO2 minus
කමති අමමති කසරයි වහක්ති මෙතන එකසරයි තුරමගේ චතුස්ථලීය චතුස්ථලී වනත් එකසි විස්සයි එකසර ඉලෙක්ට්‍රොනය ගලක්ති නිසා එකසේ විස්සට වඩ අඩුවෙන්න්න එකසි දහටක් තිරන්න ඉට පස්ස NCL3 NCL3 කොමද CNCNCL ඔන්නමයි චතුස්ථලියයි හැබැ මේක එකසර ඉලෙක්ට්‍රෝන දෙකම මේකයි 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 දෙකම චතුස්ථලිය නවත් මේක එකසර ඉලෙක්ට්‍රොනික දෙකක් තියෙනවා මේක එකයි තියන්නේ එක නිසා මේකත් එකසේ නමට වඩා අඩුවෙන්න ඕනේ නමුත් මේකට වඩා සිලිනියම් H2ට වඩා විශාල වෙනවා හරි ඊට පස්සේ SO3 තියෙනවා SO3 නම් ගන්නටම කීය 120 අන්න හරි ඊට පස්සේ CS2 CS2 නම් මේකේ 180යි NO4 2 3 minus රූපන හතරක් තියෙනවා මැද ප්ලස් එකක් තියෙනවා අගේ එකසිය නමය කාන්ට තොම කියහන්නේ වන්දන කොනේ විශාල වෙන්න එකසිය අසුව CS2 CS2 එකසිය අසුවක් කරන ඇත කර මේ දෙකින් අහස දෙයක් තමයි ගන්න ඊට පස්සේ එකසිය අසුව ඊට පස්සේ තියෙන එකසිය විස්ස SO3 හරින ඊට පස්සේ එකසිය හටක් එතකොට මෙන්න මේක NO2- හරි NO2- එතකොට ආන්සර් එක හතර කියලා ගන්න පුළුවන් පැහැදිලි මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා හරි බලන්න ඊගාවට හතර වෙන එක මේ සංයෝගයක් ගත්තොත් IUPAC නාමකරණයට අනුව මේ වගේ එකක් අනිවාර්යෙන් හම් වෙනවා බලන්න හතර වෙනි එක ඉස්සෙල්ලාම මේක බලන්න ඕනේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය මොකක්ද මොකක්ද අපි අර වගුවක් තියෙනවා chart එකක් තියෙනවා ඒක අනිවාර්යෙන් පාඩම් කරන්න. එතකොට මේකේ නම ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය මොකක්ද අමල ක්ලෝරයිඩ් අමල ක්ලෝරයිඩ් එකම තියෙනවා එන්න අමල ක්ලෝරයිඩ් හරි ඊට පස්සේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ නම් මේක නම් කරන්න අංකනය කරන්න ඕන කාල 1 2 3 4 5 ඔහොම යන හරි ඊට පස්සේ ආදේශ කරන්න ඕන නැත්තේ මෙතන තියෙනවා CL කාණ්ඩය මෙතන තියෙනවා මෙතිල් කාණ්ඩය මෙතන තියෙනවා CHO කාණ්ඩය ඇල්ඩිහයිඩ් කාණ්ඩය එහෙනම් බලන්න මේක ඉංග්‍රීසි අකාරා දීපිලට පටන් ගන්න ඕනේ මේක ක්ලෝරෝ මේක මොකද ෆෝමයිල් කියලා කියන්නේ නමුත් නම අගට තියෙනකොට අපි ඔක්සෝ කියලා කියන්නේ ඒතකොට මේක ඕ අකුරෙන් මේක සී අකුරෙන් මේක එම් අකුරෙන් ඉංග්‍රීසි එක ඩියක් මුලින්ම තියෙන්නේ සී එහෙනම් 2 ක්ලෝරෝ 2 ක්ලෝරෝ තියෙනවා කියලා තියෙනවා මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙතන 2 ක්ලෝරෝ ඊට පස්සේ එම් එකයි මෙතන M එකක් තියෙනවා මෙතන ox එක A B C D E F G H I J K L M L M N O මුලින් තියෙන M එහෙනම් N on මොකද 4 methyl 4 methyl එහෙනම් මේකේ මේකේ තියෙනවා 3 2 3 5 අංශ තෝරගන්න පුළුවන් ඊට පස්සේ ඊගා කාණ්ඩේ oxo oxo හරි 5 oxo මෙතන එහෙනම් 2යි මොකද පහයි අංශ දෙන්න තෝර ගන්න පුළුවන් ඊට පස්සේ මෙතන තියෙනවා බලන්න හොඳට ද්විත්ව බන්ධනය 1 2 3 තුනේ ද්විත්ව බන්ධනය
එතමන් දෙනක් තියෙනකොට ඊන් කියලා කියන්න මේ ඊ අකුර කැපිල යනවා සාමාන්‍යයෙන් අනිත් පැත්තෙත් ඔයිල් ක්ලෝරයිඩ් කියන එකේ ඕ අකුරත් එක්ක කැපිල යනවා ඊ අකුර හරිද වවල් දෙකක් එක ළඟ එනකොට ඌරස්වර ලෝප සංගීත යනවා හරිද එතකොට බලන්න මෙතන ඔක්සෝ පෙන්ට් කාබන් පහක් තියෙන නිසා පෙන්ට් කාබන් පහක් තියෙනවා පෙන්ට් ඊට පස්සේ තුනේ ඊන් එකක් තියෙනවා ට්‍රී එන්න මෙතන ඊ අකුර ඊන් මේකේ තියෙන ඒන් කියලා නමුත් මේක ඊන් වෙන්න ඕනේ විත්ත බන්ධනයක් තියෙන නිසා නම් ආන්ස එක පහ කියලා දැන්ට තෝරගන්න පුළුවන් පැහැදිලිද හරි ලේසි ආන්ස පහ පස්සෙන් ගන්න මේක මොකක්ද x2 y2 ගෑස් එකතු වෙලා x2 y2 ගෑස් එකතු වෙලා හැදෙනවා දෙකයි x y ගෑස් ප්‍රතික්‍රියාව සක්‍රියන ශක්තිය 200 ඉදිරි ප්‍රතික්‍රියා සක්‍රියන ශක්තිය 200යි සහ ධන 200යි පසු ප්‍රතික්‍රියා සක්‍රියන ශක්තිය 180 උත්පේරකයේදී ප්‍රතික්‍රියා සීක්‍රණ වැටික්කල අතර එදී ඉදිරියට පසු ප්‍රතික්‍රියා සක්‍රිය ශක්තිය පිළිබඳව තොර මේක chart එකක් අඳනම ඔයගලන්ට වඩා පහසුයි බලන්න මෙන්න මෙතන ප්‍රතික්‍රියක තියෙනවා කියලා හිතමු එතකොට ඔන්න තමයි සාමාන්‍ය සක්‍රිය ශක්තිය ප්‍රතික්‍රියක මෙතන තියෙනවද නැත්නම් මේ මට්ටමේ පහළ තියෙනවද කියලා අපි තීරණය කරන්න ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රිය මෙතන තමයි ප්‍රතික්‍රියක තියෙන ප්‍රතික්‍රියක මොනවාද x2 ධන y2 ප්‍රතිඵල තියෙනවානේ මෙතන හරි මෙතන හරි දන්නේ අපි සක්‍රියන ශක්තිය ඉදිරි ප්‍රතික්‍රියාව සක්‍රියන ශක්තිය කියක් කියනවා 200 එක්ක මෙන්න මෙතනට තියෙන අගේ තමයි 200 කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව 200 හරි ඒක ප්‍රශ්නයක් නෑ මේකට අපි තීරණය කරන්න ඕනේ මේක තියෙන්නේ මෙතනද මෙතනද කියලා. හරි. දැන් බලන්න ඉදිරි ප්‍රතික්‍රියාවේ පසු ප්‍රතික්‍රියාවේ සක්‍රිය ශක්තිය කියන්නේ මෙතන පළවල ඉඳන් උඩට තියෙන. එන්න මේ අගේ. හරි. නැත්තම් මෙතනද මෙතන කියලා. එතකොට බලන්න දැන් ඉදිරි ප්‍රතික්‍රියාව කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව 200යි පසු ප්‍රතික්‍රියාව 180යි. එහෙනම් දැන් 180 මේක 200ක් නම් 180 වෙන්න ඕනේ මේ යගේද මේක 180 වෙන්න ඕනේ මේ යගේ නේද එහෙනම් මේක තියෙන්නේ කොහමද මෙන්න මෙහෙමයි තියෙන්නේ එහෙනම් මෙහෙම තියෙන විදිහක් නැහැ හරි එහෙනම් මේක ඔන්න කොහමයි තියෙන්නේ ඔන්න හරි එන්න පසුපති ක්‍රාසක් වෙනසක්ද හරි එහෙනම් ඉහත ප්‍රතික්‍රියාවෙන් තැපි පරයස් එන්ටර්පි පරිහරණය කරන ප්‍රතික්‍රියක වලින් ඵල අඩු කරපො. එහෙනම් බලන්න. මෙන්න මේ අගේ තමයි ඔය අහන්නේ. මෙන්න මේ අගේ කීයද? 20යි. ධන 20යි. හරි. තුන අංශ කීයද? ධන 20 එකක් තියෙනවා නේ. අංශික 1. හරි. අපි හොගන්න පුළුවන්. හරිනේ. පැහැදිලි වුණා. එතකොට මේක තාප මොකද්ද? දායකද අවශෝෂකද කියලා තීරණය කරන්න ඕනේ අපි. එතකොට මේක තාප අවශෝෂක. හරි. මේ දායක බලන්න 6 වෙනි ප්‍රශ්න. ජලයේ NOx සමග ප්‍රතික්‍රියා න්‍යූක්ලියෝෆයිල් ලෙස හැඳින්වෙනවා. න්‍යූක්ලියෝෆයිල් කියන්නේ මොනවද? සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් සහිත නැත්නම් පහර දීමේ හැකියාව වැඩි ප්‍රභේද වලට තමයි න්‍යූක්ලියෝෆයිල් කියලා අපි කියන්නේ. හරි. බලන්න. න්‍යූක්ලියෝෆයිල්. එතකොට NOx සමග න්‍යූක්ලියෝෆයිල් සෑදී හැක්කේ. තොර මේකත් එක්ක මේ NOH එක
ක්‍රියා කිරීමේදී මේක සංගණන ප්‍රතික්‍රියාවක් සෝරි මේ ප්‍රතික්‍රියාව වෙන්න නම් ඇල්ප හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා ඇල්ප හයිඩ්‍රජන් කියන්නේ මොකක්ද ඇල්ප හයිඩ්‍රජන් කියන්නේ කාබනයිල් කාබන්ට මෙන්න මේකට තමයි කාබනයිල් කාබන් කියන්නේ කාබනයිල් කාබන්ට යාබද කාබන්ට සම්බන්ධ හයිඩ්‍රජන් තියෙනවා කාබනයිල් කාබන් මෙයා එයාට සම්බන්ධ යාබද කාබන්ට සම්බන්ධ හයිඩ්‍රජන් කියන්නේ මෙන්න මෙතන හයිඩ්‍රජන් දෙකක් තියෙනවා මෙන්න මෙතන හයිඩ්‍රජන් ඔන්නවට තමයි ඇල්ප හයිඩ්‍රජන් කියන්නේ එතකොට NOH එක ක්‍රියා කරන්න නම් ඇල්ප හයිඩ්‍රජන් තියෙන්න ඕනි හරි එහෙනම් න්‍යූක්ලියෝෆයිල් එකේ ඉන්න සෑදී හැක්කේ එක්ක හැදෙන්න පුළුවන් NOH ක්‍රියා කරලා මෙන්න මෙතන තියෙන එක ඇල්ප හයිඩ්‍රජන් එකක් අයින් වෙන්න පුළුවන් නැත්නම් මෙතන තියෙන එක හයිඩ්‍රජන් එකක් ඉවත් වෙන්න පුළුවන් පැහැදිලි එහෙනම් න්‍යූක්ලියෝෆයිල් එකේ සෑදී හැක්කේ කියලා කියන්න පුළුවන් දැන් මේකේ ගන්න පුළුවන් මේකේ ඇල්ප හයිඩ්‍රජන් ඉවත් වෙනවා මෙන්න මෙතනයි මෙතනයි තමයි හැදෙන්නේ මෙතන ඇල්ප හයිඩ්‍රජන් නැහැ කාබනයිල් කාබන්ට යාබද කාබන් වල හයිඩ්‍රජන්. මේක යාබද කාබන් නෙවෙයි. ඒතකොට A වැරදි. බලන්න B. B හරි. කාබනයිල් කාබන්ට යාබද කාබන් සම්බන්ධ හයිඩ්‍රජනයක් ඉවත්. B හරි. C කාබනයිල් කාබන්ට යාබද කාබන් සම්බන්ධ හයිඩ්‍රජන්. C හරි. මෙතනත් එනවා B C කියලා අංශ එකක් තියෙනවා. අංශ තුන. හරි. අංශ තුන ගන්න පුළුවන් හත් A B C D එතකොට වායමේ පද්ධතිය සමතුලිතා නීතිය KC 81 කොහොමද මේ ඔක්කොම වායු එන KC ලියන්න පුළුවන් කොහොමද KC අපි ලියමු කොහොමද කේසි ලියන්නේ ප්‍රතික්‍රිය කරුරින් කේසි කේසි සමාන ප්‍රතික්‍රිය කරුර ප්‍රතිඵලවල සංග්‍රහණය විදිහ ප්‍රතික්‍රිය කරුර සංග්‍රහණය C gas B gas දන්න ඕන ප්‍රතික්‍රියක A S සමන B හරි එහෙනම් දැන් ප්‍රතික්‍රියාව කොහොමද තියෙන්නේ A දන B එකතු වෙලා C දන D හැදෙන හරි බලන්න දැන් මෙයා එක එකයි මොල් D N 3 හදෙනවා එහෙනම් මේක ආරම්භක එකයි විඝටනය x කියලා සමතුලිත එකරින x එකරින x x x එහෙනම් මේකේ මොකද මේකයි මේකයි සමානයි මේකයි මේකයි සමානයි දල වශයෙන් a සමානයි b ට c සමානයි d ට හරි නම් k c සමානයි කියද KC සමානයි 81යි එහෙනම් මේ දෙකම සමාන නිසා C ගේ වර්ගය තමයි මේක A ගේ වර්ගය දෙකම සමානයි එහෙනම් මේක මූලයක් ගත්තොත් එහෙම 81 ගේ වර්ගමූලයේ 9ක් එන්නේ නේ 9ක් එනවා C බෙදීම A එහෙනම් මේ දැන් තියෙන්නේ මේ දීලා තියෙන උත්තර වලින් බලන්න ඕනේ මේකේ BC වල සමතුලිතතාව කියන එක. එතකොට B එතකොට මේක අපිට සමාන කරන්න පුළුවන් මේ අනුපාතය C බෙදීම B කියලා. A සමානයි Bට. එතකොට B වල අගෙන්න ඕනේ අඩු අගයක්. එතකොට C බෙදීම B 9ක් එන්න නම් මේ දීලා තියෙන උත්තර වලින් b 0.2ක් වෙලා c 1.8ක් වුණොත් c හරි d හරි 1.8ක් වුණොත් නේද මෙන්න මෙයාගේ ඉන්නේ එතකොට 9ක් එනවා එතකොට මේක ගන්න තියෙන්නේ මේ දීලා තියෙන ආන්ස් එක දිහා බලලා පැහැදිලි
හරි එහෙනම් මේක ආන්සර් එක විදිහට අපිට ගන්න පුළුවන් 3 7 3 8 298 කෙල්වින්හිදී සිදුවන ප්‍රතික්‍රියා සම්බන්ධ සලකන අපි ප්‍රතික්‍රියා ව්‍යාකරණයක් දෙකයි A2 gas තමයි B2 gas දෙකයි A2 B3 gas delta H බිඳුවට වඩා අඩුයි කියලා කියන්නේ ඒ කියන්නේ මොකද්ද delta H ඍණ කියලා කියන්නේ delta S වලට අපිට අගයක් ගන්න පුළුවන් delta s y මනු ගන්න වැඩි වෙනවා නම් දන්න delta s y මනු ගන්න අඩු වෙනවා නම් ක්‍රින එහෙනම් y මනු කීයක් තියෙනවද මෙතන 3 2 5 6 මේකේ දෙක මනු ගන්න අඩු වෙනවා නම් delta s ක්‍රින එහෙනම් සංසිද්ධතාව පිළිබඳ සමීකරණයක් තියෙනවා මොකද්ද delta g සමානයි delta G සමානයි delta H වරක් ඍණ T වරක් delta S නම් යගෙන delta H එක කියලා තියෙනවා ඍණ කියලා ඍණ T වරක් delta S කියලා ඍණ එතකොට මෙන්න මේ ඍණ ලකුණයි මෙන්න මෙතන තියෙන ඍණ ලකුණයි මේ ඍණ ලකුණයි ගුණ වෙච්චම ධන ඍණයි ධන T බවට පත් වෙනවා පැහැදිලි එතකොට මෙතන ඍණ එකක් මෙතන ධන T එකක්. එතකොට උෂ්ණත්වය තමයි මේක සඳහවන්නේ. බලන්න. ඕනෑම උෂ්ණත්වයකින් මේ ප්‍රතික්‍රියාව සංසිද්ධ වෙයි. හරිද? උෂ්ණ සංසිද්ධ වෙන ඩෙල්ටා G ඍණ. දැන් උෂ්ණත්වය හිතන්නකෝ. උෂ්ණත්වයගේ වැඩි වුණොත් එහෙම ධන වල අගේ වැඩි වෙනවා. එතකොට ඍණට හිතන්නකෝ මේක ඍණ 2යි මේක ධන 5ක් වෙනවා කියලා. එතකොට ධන 3ක් එන්නේ. එතකොට T වලගේ ගොඩාක් වැඩි වුණොත් එහෙම මොකක් වෙනවද? T වලගේ ගොඩාක් වැඩි වුණොත් එහෙම මොකක් වෙනවද? ධන අගයක් වෙනවා සමස්ත උත්තරේ. ඒක නිසා සියලුම උෂ්ණත්වය සංසිද්ධ වෙයි කියන එක මොකක් කරන්න පුළුවන්ද? වැරදි කියලා ගන්න. සියලුම උෂ්ණත්වයේ ප්‍රතිකාර ඩෙල්ටා G ධන අගයක් ගන්න. ඩෙල්ටා G ධන වෙන්නත් බෑ. හිතන්නකෝ T කියන අගය මොකක් වුණාද T කියන එක අඩු වුණොත් එහෙම T කියන අගේ අඩු වුණොත් එහෙම ඍණ අගේ වැඩි වෙලා මේකෙන් මේක කැපෙනවා එහෙම වුණොත් එහෙම T අඩු වෙලා මේකේ සමස්ත අගේ ඍණ අඩු උෂ්ණත්වයේදී පහළ උෂ්ණත්වයේදී ඍණ වෙනවා ඩෙල්ටා G ඍණ වෙනවා එහෙම සංසිද්ධ වෙනවා අඩු උෂ්ණත්වයේ එතකොට සියලු උෂ්ණත්වයේ ඩෙල්ටා G ධන අගයක් වෙයි කියන එකත් වැරදි පහළ උෂ්ණත්වයේ ප්‍රතික්‍රියාව සංසිද්ධයි. හරිනේ? දැන් මේ කතා කරේ පහළ උෂ්ණත්වය අඩු වුණාම මේ සමස්ත ධන ගතිය අඩු වෙනවා. සමස්ත ධන ගතිය අඩු වෙන නිසා මෙතන ඍණගේ මේ කම්පන්සේට් වෙලා ඍණ ගතිය වැඩි වෙලා ඩෙල්ටා G ඍණ වෙනවා. එහෙම නැත්නම් මොකක් වෙනවද? සමස්ත ප්‍රතික්‍රියාවම සංසිද්ධ වෙලා ඩෙල්ටා G ඍණ වෙනවා. ඒකට ආන්සර් එක විදිහට අපිට ගන්න පුළුවන් මොකද්ද? අංක 3. හරිනේ? නවමිනේක KSP මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් සම්පූර්ණ ජලීය ද්‍රාවණයක 298 කෙල්වින් උෂ්ණත්වයේදී OH අයන සාන්ද්‍රණය 2 ගුණ කිරීම 10^3 වියට්නාම් යන අනුපාතය මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් සම්පූර්ණ ජලීය ද්‍රාවණයක 298 මතේ OH යන සාන්ද්‍රණය 2 ගුණ කිරීම 10^2 නම්
මෙතන විශේෂ පොයින්ට් එකක් තියෙනවා බලන්න. මේක නැත්තම් මේක හදන්න බෑ. මෙන්න මේක. කැටයින් ද්‍රාවණ තුල සාන්ද්‍රණය සමාන වේ කියලා දීලා තිනවා වෙනම ප්‍රශ්නේ හදලා තිනවා නැත්තම් ඒක හදන්න බෑ එක. ඒකම අත්බැලි. හරි. KSP ද්‍රාවිත ගුණිතය කොහොමද හදන්නේ? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල බලේ. එහෙමයි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ. සෙලිට් එක. මැග්නීසියම් 2 plus OH and එකයි OH minus. KSP සමානයි. කොහොමද? මැග්නීසියම් 2 plus සාන්ද්‍රණය OH සාන්ද්‍රණය වර්ග. ඊට පස්සේ අපි ලියමු. කාඩ් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇලුමිනියම් 3 plus තන 3 OH. මේකට කේස් පිළිවෙත් එහෙම N3 plus සාන්ද්‍රණය වරක් OH සාන්ද්‍රණය තුන්වෙනි බලය. OH සාන්ද්‍රණය තුන්වෙනි බලය. හරිද? OH සාන්ද්‍රණය තුන්වෙනි බලය. එතකොට මේක දැන් අපිට බෙදීමක් කරන්න පුළුවන්. මේක මොකද? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මේක ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. මේක තියෙන්නේ මේ අනුපාතයට අනුව. එහෙනම් මේක 1 කියලා ගමු. මේක 2 කියලා ගමු. එහෙනම් 2 බෙදමු 1. හරි. එහෙනම් KSP AlOH බෙදමු KSP magnesium hydroxide. චෝටි ආන්ස් එකක් තියෙනවා බලන්න. මෙන්න මෙතන බලන්න. ද්‍රාවණ දෙක තුලම කැටයින් සාන්ද්‍රණය සමානයි. එහෙමනම් මොකද කරන්නේ? මේකට මේක කපන්න ඕන. එහෙනම් දැන් තියෙනවා මොකද්ද? මේක දැන් OH සාන්ද්‍රණය දීලා තියෙන දෙක ගුණ කිරීම 10 වෙන 3යි 2යි කියලා. දෙක ගුණ කිරීම 10 වෙන 2යි. තුන්වෙනි බලය දෙක ගුණ කිරීම 10 වෙන 2යි දෙවෙනි බලය. එහෙනම් ඉතුරු වෙනවා දෙක ගුණ කිරීම 10 වෙන 1 කොට 10 වෙන 2 කොට. මෙහෙම අංශ එකක් තියෙනවා. අංශ 2 9 දෙවෙනි එක ගන්නකොට පැහැදිලි 10 වෙනි එක බලන්න. ඝන කාබනික ලවණයක් රත් කළ විට දීම් පරමාණුක අක්‍රිය වායුවක් ලැබේ. කාබනික ද්වි පරමාණුක අක්‍රිය වායුවක්. උභයගුණී ඔක්සයිඩ්. ජල වාෂ්ප ලෙස ලබා දෙයි. ලවණයට NOH එකතු කළ විට රතු ලිට්මස් නිල් පැහැ ගන්නන වායුව. රතු ලිට්මස් නිල් පැහැ ගන්නන වායුවක් කියන්නේ වාෂ්පික වායුව. NOH ammonium ලවණයකට NOH එකතු කරොත් එහෙම ammonia පිට වෙන කැටයන විදිහට ammonia තියෙන එකක් වෙන්න ඕනේ. පිට වෙන්නේ නැත්. එහෙනම් 4 2 3 වෙනවා. ඊට පස්සේ උපයෝගුණී හයිඩ්‍රොක්සයිඩ් රත් කළ විට දීප පරමාණු අක්‍රිය වායුව. ඇමෝනියම් මේ දැන් අංශ නැහැනේ 1 5 නැහැ. දෙවෙනි එක ඇමෝනියම් බයිකාබනේට් රත් කරපුවම නේද? ඇමෝනියා CO2 ජලය. දීප පරමාණු අක්‍රිය වායුව කම් වෙන්නේ. 4 වෙනි එක බලමු. ඇමෝනියම් සල්ෆේට් ඇමෝනියා H2SO4 තමයි හම්බෙන්නේ. දෙවෙනි එක ගත්තොත් එහෙනම් ammonium dichromate රත් කරපුවම මොනවා නම් වෙන්නේ? ammon N2 Cr2O3 ජලය. ammonium
CR2O7 රත් කරපුවා N2 CR2O3 තමයි 4යි 2යි 4 ඔන්නමයි හැම වෙලේ සෝරි 2යි 9 4යි 4 එතකොට දෙවි පරමාණු අක්‍රිය වායුව විදිහට අපිට ගන්න පුළුවන් මේක ඊට පස්සේ ගම් ප්‍රතික්‍රමණයනේ NOH දාපම් මොකද්ද ammonium CR2O7 වලට NaOH දාපම් මොකද්ද වෙන්නේ ammonium ජලය CR2O7 මෙන්න මේ බාෂ්පක වායුව හරි. එතකොට දී පරමාණු අක්‍රිය වායුව කියන්නේ N2 උභයගුණී හයිඩ්‍රොක්සයිඩ්. උභයගුණී ඔක්සයිඩ් කියන්නේ මොකද්ද? මෙන්න මේක උභයගුණී ඔක්සයිඩ් කොළපට CR2O3. එතකොට මේ ගැලපෙන ආන්සර්ස් එක ගත්තාම ආන්සර් විදිහට 10 ගන්න පුළුවන් මොකද්ද? 10 ආන්සර් එක 2 කියලා. සෝරි. ආන්සර් එක 3. කන නයිට්‍රයිට්ට මිශ්‍රණයක් පමණක් ඇති අතර ඒවා අතර මවුල අනුපාතය 2:1 වේ. මේ මිශ්‍රණය රත් කිරීම වර්ග වායු පරිමාව 4.157 වේ. හයි ගුණ කිරීම 10.5 28 එකතු කරන ගමන් නයිට්‍රයිට් මිශ්‍රණය ස්කන්ධය පීඩන බලන්න. මිශ්‍රණ රත් කිරීමේ ලැබුණු වායු පරිමාව බඳුනක තුන් පීඩන දෙකක් දීලා තියෙනවා. හය ගුණ එකතු කරන නැට්‍රජන් මිශ්‍රණයේ ස්කන්ධය. මගේ චුට්ටක් තියෙනවා මගේ කාණි චුටි වැරද්දක් තියෙනවා මම හිතන්නේ. පීඩන දෙකක් දීලා තියෙනවා. මෙතන පීඩනයක් තියෙන නිසා චුටි බලලා මම කියන්න. අපි දර්ශන එක බලමු. පාසන සංයෝග අයන වල මධ්‍ය පරමාණුවේ විද්‍යුත් ඍණතාව වැඩි වන නිවර්ති පිළිවෙත. විද්‍යුත් ඍණතාව සඳහා බලපාන ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා. මොනවද? වහන්කරණය 2 එක වහන්කරණය 2 මොකද්ද? ඔක්සිකරණ අංකය 3 වෙනික ආරෝපණය. වහන්කරණයේදී S ලක්ෂණය වැඩි වීමේදී විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. ඔක්සිකරණ අංකය වැඩි වීමේදී මොකක් විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. ආරෝපණය වැඩි වීමේදී වැඩි. එහෙනම් අපේ ප්‍රභේද වල කියමු. ප්‍රභේද ටික CO32- CO3 2-. ඊට පස්සේ NO2+. NO2+ NH3. NH3 H2O. ඊට පස්සේ O2. ඊට පස්සේ CH4. හරිද? අනුමත. බලමු. වහම් කරන. මේක දාන්නේ වහම් කරන. වහම් කරන්නේ පළවෙනි තීරු. කරන්නේ PCPR ඉලෙක්ට්‍රෝන එකක් තුනයි තියෙන මැද පරමාණු වෙන තුනක් තියෙනවා sp2 මේක 2යි sp මේක එක දෙක තුන හතරක් තියෙනවා හතරක් තියෙනවා sp3 මේක මෙතන එක සැර දෙකක් යනවා මේක හතරක් තියෙනවා sp3 මේක තුනක්
SP3 මේක හතරක් තියෙනවා SP3 ඊට පස්සේ ඔක්සිකරණ ඕකේ දෙවෙනි මේක විත්තුත්‍රතාව වැඩි වෙන්නේ S ලක්ෂණය වැඩි ඒකේ S ලක්ෂණය වැඩි වෙන්නේ මේකෙන් ඔකේද මම මේක තමයි S ලක්ෂණය වැඩි SP 150ක් තියෙනවා එහෙනම් වැඩිම වෙන්න ඕනේ NO2+ මේකේ තියෙනවා NO2+ එහෙනම් 2යි 3යි එකෙන් වෙන්නවා 12 ආන්සර්ට එන්න ඕනේ දෙකෙන් හරි තුනෙන් හරිද ඊට පස්සේ ඊට පස්සේ SP3 මේක තියෙන SP2 නං CO3 2 minus එනං එකත් හරි දෙකයි ඊට පස්සේ බලන්න ඕනේ ඔක්සිජන් දැන් මේ දෙක බලලා වැඩක් නැහැ ඉතුරු හතර SP3 තුනම ඊට පස්සේ ඔක්සිකරණ අංකය වැඩිම වෙන්නේ ධන 3 තියෙන එක. එහෙනම් NF3 ඊගාට එන්න ඕනේ NF3. මෙන්න තියෙනවා බලන්න NF3. උඩ කියන එන අංශ එක 3. 12 අංශ 3. හරිද? නැහැදනේ. අපි අංශ එක 3 කියලා ගත්තා. ඊට පස්සේ බලන්න 13 වෙනි එක. ජලීය ඇමෝනියා ද්‍රාවණයක අවක්ෂේප සාධන නමුත් වැඩිපුර ඇමෝනියා තුළ දිය නොවන අවක්ෂේප වර්ණයේ ඌට වර්ණය වෙනස් වන කැටයන උගලි ජලීය ඇමෝනියා සමග අවක්ෂේප සාධන නැහැලු ඒ කියන්නේ සංකීර්ණ හද හෙක්සෑමීන් වගේ කරන දැන් නිකල් ගත්තොත් එහෙම හෙක්සෑමීන් නික 2 plus හද කොපර් ගත්තොත් ටෙට්‍රාමීන් 2 මේ ගත්තොත් ටෙට්‍රාමීන් කොපර් 2 plus හද FV හදන්නේ මැංගනස් හදන්නේ මේ කියන්නේ ඇමෝනියා සමග අවක්ෂේප සාධන කියන්නේ සංකීර්ණ හදන්නේ නැති ඒවා තමයි අවක්ෂේප හදන්නේ එතකොට FV හදන්නේත් නැහැ ඒකින් අවක්ෂේප හදනම මැංගනස් හදන්නේත් නැහැ සංකීර්ණ ඒක නිසා අවක්ෂේප හදන OH එක කොපර් හදන සංකීර්ණ කොබෝල්ට් හදන ක්‍රෝමියම් හදන එමුනම් දැන් ආන්සර් විදියට අපිට දැනට තෝරගන්න තියෙන දෙකයි දිය නොවන ආක්ෂේප වාතයෙන් නිරාවරණය වර්ණය වෙනස් වන කැටයනකට FE ධන දෙක වාතයෙන් නිරාවරණය වුණොත් මොකක් වෙනවද ඔක්සිකරණයක් වෙනවා FE ධන දෙක වාතයෙන් නිරාවරණය වුණොත් එහෙනම් ඔක්සිකරණයක් වෙනවා Y ගොඩි O2 හමුවේ FE 3 plus පැහැදිලි කොළ පැහැදිලි නම් කහ දුඹුරු පාට වෙනවා වර්ණ වෙනසක් MN ධන දෙක වාතයෙන් නිරාවරණය වුණොත් එහෙනම් Y ගොඩි O2 හමුවේ MnO2 බවට පත් වෙන මොන පාටද කළු පාට වයි ඔක් මේක ලාරෝසවත් ලාරෝස එක කළු පාට වෙනවා කොළ පාට කැත කොළ එක කහ දුඹුරු පාටක් වෙනවා හරිද අන්න ගන්න පුළුවන් එතන අංශ එක විදිහට අපිට ගන්න පුළුවන් අංශ එක දෙක හතර පීක් මේ රවුල් නීමෙ තියෙනවා පී සහ කිව් ද්‍රව දෙක සම්පූර්ණ පරිපූර්ණ ද්‍රාවණයක් සාධන අතර ද්‍රාවණය තුළ පී කිව් බලන්න මේ ද්‍රාවණය තියෙනවා යට තියෙන ද්‍රව ලික් ගෑස් කියලා ගන්නකො පී කිව් අතර මහුල අනුපාතේ 1:4 සාධන ද්‍රාවණයක් තුළ
රාවණයක් තුළ එනම් කිව්ම ඔළුගාගේ රාවණය තුළ එකට හතරයින පීකොච්චන පහින් එක කිව් පහින් හතරක්තිය මවළුගා එම රාවණ දෙක වාශප සම සමුතුරතා පවතිනට වාශප කලාපේ පීහි ප්‍රතිශතය පී වාශප කලාපේ සියයට පණහයි ඒත උෂ්ණත්තේද පවතින අත්තර එන කිවුට්ටී ඇත්තින්න සේර පණහ ඉඳ විතරයි ඒ තුෂ්ණත්තය පවති පීකව සම්පෘප්ත වාශ පීට අතර අනුපාති එන රවුණීම දීම පීපි සමාන පී නොට පී වර එක්ස්පී පීපි කියන හරි PP සමානයි P0 P1 XP කියද පහෙන් එකයි මෙතන ගන්න පුළුවන් PQ සමානයි P0 Q වරක් පහෙන් හතර මේ PP එකයි PQ එකයි සමානයි එහෙනම් මේකයි මේකයි සමාන නම් P not P වරක් පහෙන් එක සමානයි P not Q වරක් පහෙන් හතර පහට පහ කැපෙනවා දැන් අහන්නේ P Q අතර අනුපාතය P not P විදිහම P not Q සමාන හතර විදිහින් එක හතරට එක අංශක හතර 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 පහළ ආමික මාධ්‍යයේදී දශම බිංදුවයි දශම බිංදුවයි දෙකයි මූල ඩීන්ත්‍රි ඉෆි හයිටු රාවණය 25ක් සම්පූර්ණ ප්‍රතික්‍රමණය සඳහා සියා 237 පරිමාවන් එමන මේක තියෙන FE ධන දෙක FE ධන තුන වෙනවා එක ඉලෙක්ට්‍රෝනයක් යනවා I minus I2 වෙනවා තව ඉලෙක්ට්‍රෝනයක් යනවා ඔක්සිජන් ඊට පස්සේ Cr2 plus 2 minus Cr3 plus දැන් 7යි ජය 8H+ අපෝ මේ පැත්තට ඉලෙක්ට්‍රෝන කීයක් එනවා කීයක් එනවා දැන් 5යි සරි 14H+ නේ මෙතන දෙකයි 6යි මේ පැත්තන 6යි ඉලෙක්ට්‍රෝනයි එනම් මෙතන 3යි ඉලෙක්ට්‍රෝනයි මේ පැත්තේ 6යි ඉලෙක්ට්‍රෝන මේ දෙක දෙකෙන් ගුණ එනම් 3යි Fe I2 සර දෙකෙන් ගුණ දෙකයි Fe I2 2072 minus මවුල අනුපාතය හරි එමනම් බලන්න මේක FEI2 මවුල ප්‍රමාණය තියෙනවා බින්දේශම් බින්දුවයි දෙක ගුණ කිරීම 25 ගුණ කිරීම 10 වෙන 3 එහෙමනම් මේකේ මවුල ප්‍රමාණය ඒකෙන් භාගයක් වෙනවානේ දෙකට එකයි යන පාතේ බින්දේශම් බින්දුවයි එක ගුණ කිරීම 10යි වෙන 3 ගුණ කිරීම 25 ඒ කියන්නේ දශම 2යි 5 ගුණ කිරීම 10යි වෙන 3යි CR2 for 7 mod පරිමාව C
සමාන එන්වී සමීකරණයට දැම්මොත් සාමාන්‍යයෙන් තියෙන බිංදුවේ බිංදුව එකයි එන් තියෙන දශම දෙකයි පහකට තියෙන 10 වෙන තුන වී වෙන්නේ කීයද? CR2 was 1, 2 minus 1. විදේශම් බිඳුවයි දෙකයි පහ ගුණ කරගෙන 10 වෙන 3. V සමානයි. කවදින් 25 ගුණ කරගෙන 10 වෙන 3. මේක ආස එකක්. දැන් අපි දන්නවා සිපයි තලියක් මාසිකක් නැද්ද 15 මම චුට්ටක් තියන්න කැල්සියම් ෆොස්ෆේට් නම් සම්පල වගාවට එදින ලබා දෙන සම්පූර්ණ නයිට්‍රජන් ප්‍රතිශතය 121. ඇමෝනියම් නයිට්‍රේට් මගින් ෆොස්ෆරස් 104ක්ද ලබා දෙන එක් එක් සංයෝගයේ ප්‍රතිශතය සංශුද්ධතාවය. බලන්න. මෙතන ඇමෝනියම් නයිට්‍රේට් වලින් 121. ඇමෝනියම් නයිට්‍රේට් වලින් නයිට්‍රජන් 121. તો නයිට්‍රජන් මේක මොළික ස්කන්ධය නයිට්‍රජන් 14යි. 21ක්. 21ක් දෙනවා. නයිට්‍රජන් දෙකයි. එහෙනම් මුළු ස්කන්ධය බල කොච්චර දෙනවද? මුළු ස්කන්ධයේ නයිට්‍රජන් 27, ඔක්සිජන් 48යි, ඔක්සිජන් 3ට 48යි 28යි කියලා. 48යි 28යි, හයිඩ්‍රජන් 4ට 7යි. 8ට 16යි, 8යි. 3යි 2යි, 6යි, 80යි. 80 එනම් බලමු. 28ට 21 ගුණ කිරීම 80. යදින් සර්කල් වල බලමු ඉසික විතමු ඉසි අතෙන් කොන කරමු අසුවි සියට හැටක් අන්සතින දහස්සේ හරි
සියයට හැට තියනේම තුනේ තියනවා හතරති න තුනේ හතරෙන් දෙක හරින බලන්න ඒගවට කැල්සියම් පොස්පේ මේක සියයට හතර එන්නේ පොස්පරස් කියද පොස්පරස් තියන දෙක තිය හැට පොස්පරස්සල් මෝලි ස්කන්ද තිය එමන කොච්චර දෙනවාද මුල මවුලි ස්කන්නේ හතරිය හතලී වතුනක් එකසිය විස්සයි පොස්පර කැල්සියම් වලින් පොස්පරස් තිහයි තිහව දෙකක් හැට්ටයි ඔක්සිජන් හතරට හැට හතරයි හැට හතරයෝ දෙක්ක එකසිය විසි අට හටයි දහය තුන්සියට හැටට හතරයි නම් තුන්සිය හටට කියක නම් සල් කරම් හතර වෙදමු හැටම ගුණ කරමු තුන් සිය අටෙන් සිරවිස් සයක නස එකක් තින ක හතර හත්වනි ගාන චුට්ටක් තියා තියම දහට ඒ නැමති කාර්බනික සංයෝගය සෝඩියම් නයිට්‍රයිට් තනු HCl සමග N2 පිට කර එක්ක ඇමීනය නැත්තම් ලයිසෝනියම් ලවණය ඇමීන තියෙන බල ඇමීන තියෙනවා මේ ඔක්කොගේ මේක තියෙන එක දෙක හතර පහ ඔක්කොගේම තියෙන ඒක නිසා ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් නෑ සෝඩා ඇමීන් සමග ඇමෝනියා පිට කර සෝඩාමීන් එක ඇමෝනියා පිට කරන්න ආම්ලික හයිඩ්‍රජන් තියෙනවා එහෙමනම් මොකක් වෙනවද අංශේ තොට සෝඩාමීන් එක අප්‍රස්ත එන්න මේකෙන් තමයි සමන අප්‍රස්ත ඇල්කයින වලින් තමයි වෙන්නන්නේ මේක අප්‍රස්ත නෑනේ එතකොට අංශේ එක මේක ගන්න පුළුවන් දෙකට හතර කියන එක ඊට සෝඩියම් බයිකාබොනේට් එක CO2 පිට කරන්න කාබොක්සිලික් කාන්ද තිබ්බ නැත්තම් නයිට්‍රෝෆීනෝ අම්ල ක්ලෝරයිඩ් වගේ ඒවා තිබ්බොත් තමයි CO2 පිට කරන්නේ ටොලස් ප්‍රතිකාරකයේ සමග සුදු පැහැති අවක්ෂේපයක් තියෙනවා ටොලස් කියන්නේ ඇමෝනියා සිලෝනයිට් ඒකට අප්‍රස් ඇල්කයින තියෙනවනේ අප්‍රස් ඇල්කයින තිබ්බොත් ඔහොම තිබුණොත් මෙන්න මේ හයිඩ්‍රජන් එක ඉවත් වෙලා මම වෙන විදිය පෙන්වන්නම් නම් හයිඩ්‍රජන් එක ඉවත් වෙලා මෙතෙන්ට ඒකි ඒකි ප්ලස් මයිනස් සම්හමද මෙන්න මේක තමයි සුදු පාට පැහැදිලි නාස් එක හතර කියලා ගන්න පුළුවන් විසිපහයි සෙල්සිස්දී දශම දෙකයි ඇමෝනිය සීයක් සමග ඇමෝනියම් කලෝරයි 10.7ක් යයි ඒක සාධක සීයක් සම මිශ්‍ර කරන පීච්චගේ වන ඇමෝනියම් කලෝරයිට් මවුලි ස්කන් දෙක හතරයි ඇමෝනිය හතරයි හයිඩ්‍රජන් හයිඩ්‍රජන් ඊට පස්සේ 35.5 පහයි හතර හතර අටයි ටයි පහයි දහ තුන තුනයි කතර පහයි පනස් තුනයි දශම තුනයි දහය දශම හත බෙදන්න ඕනේ පනස් තුනයි දශම පහින් එතකොට එනවා මවුලක කියද දෙන්නේ හතර කියන ටක්කා දහය දශම හත බෙදන්න පනස් තුනයි දශම පහින් දශම දෙකයි ගන්නට වෙන්නේ එමනම් ammonium chloride මවුල ගන්නවා දශම දෙකක්
හරි එහෙමනම් බලමු ඇමෝනියම් ජලයත් එක්ක ඇමෝනියම් තැන ඔච්චද සංග්‍රහණයකද දශම දෙකෙන් 100ක් නම් ඔක්කොම එකතු කරපුවම 200ක් වෙනවා C1 V1 C2 V2 දැම්මොත් දශම එකෙන් 100 C2 200ක් වෙනවා V2 එහෙනම් C2 කීයද බින්දශම බින්දුවයි පහ නම් බින්දශම බින්දශම පහයි සෝරි ඉන්දේශම් බිංදුවයි පහයි ආරම්භක විකටන ඉන්දේශම් බිින්දුවයි පහයි අල්පා සමතුලිත ඉන්දේශම් බිින්දුවයි පහරින්න බින්දේශම් බිින්දුවයි පහයි අල්පා ඉන්දේශම් බිින්දුවයි පහයි අල්පා බින්දේශම් බිින්දුවයි පහයි අල්පා ඊට අමතරව මෙන්න මෙහෙම දෙයක් මෙතන වෙනවා මොකද තව ammonium chloride ලවණ පූර්ණ විදිහට නෝ ammonium ධන chloride ammonium වල තිබුණ දශම දෙකක් මේක තියෙන්නේ කොච්චර 200ක වරන් දශම දෙක වෙනනම් 200 ගණන් කිරීම 10 වෙන තුනේ කියන්නේ මොකද එකයි මමුල DM3 එකයි මමුල එකයි මමුල DM3 එකයි මමුල DM3 අවසානයට සමතුලිත වෙනවා බින්දේශම් බින්දුවයි පහ ඍණ බින්දේශම් බින්දුවයි පහයි අල්පා මේක එකයි මේක බින්දේශම් බින්දුවයි පහයි අල්පා මේක බින්දේශම් බින්දුවයි පහ එක ඍණ අල්පා එකට වඩා අල්පා ඉතා කුඩා නිසා බින්දේශම් එක ඍණ අල්පා ආසන්න වශයෙන් එක කියන නම් බින්දේශම් බින්දුවයි පහ මේක එකයි මේක බින්දේශම් බින්දුවයි පහයි අල්පා හරි මෙහිදී KB සමාන ප්‍රකාශනයක් කරනවා KB සමානයි ammonium සංගණන වරක් OH සංගණන බෙදන්නෝනි ammonium සංගණන KB ගාගේ දීලා තියෙන එක ගුණ කිරීම 10 ඍණ 4යි ammonium සංගණනේ මෙතන 1යි කියලා ගත්තා ඔච් සංග්‍රහය දන්නේ නැහැ ඇමෝනියා සංග්‍රහණය බින්දේශම් බින්දුවයි පහ කියලා ගත්තා ඔච් සංග්‍රහය සමානයි බින්දේශම් බින්දුවයි පහ ගුණ කිරීම 10 ඍණ 4යි පහ ගුණ කිරීම 10 ඍණ 6යි දළ වශයෙන් අංශ එක ගත්තොත් 10 ඍණ pH සමාන pOH සමානයි ඍණ ලකු 10 පාට OH සංගණය දළ වශයෙන් එන්න ඕනේ pOH එක 5 දශම ගන්න එහෙමනම් මේකේ අපි 14 අඩු කරන්න ඕනේ pH එක හොයන්න 5 දශම ගන්න අඩු කරොත් එහෙම ගේ හරියට ගත්තේ නැහැ 5 දශම ගන්නක් එන්න ඕනේ 14 5ක් අඩු කරපුවා නම් එහෙනම් 8 දශම ගන්නක් එන්න ඕනේ දනවසින් අංශ එක ගන්න පුළුවන් කේද අංශ එක තුන හෝ හත් දෙක ගන්න පුළුවන් හරියට සුළු කරලා බලන්න තුනද දෙක දෙන්න එක අංශ එක දීලා තියෙන තුන කියලා මම සුළු කරේ නැහැ සුළු කරලා බලන්න හ
ඕගනික ඇත්තින විස්ස මෙතන තියෙනවා CH3 C triple bond CCH3. මේකට Hg2 plus H2SO4 දාපුම වක්න ට්‍රිබල් බොන්ඩ එක කීටෝන එකක් CH3 C triple double bond CH2 CH3. සෝඩියම් බෝරු හයිට දාපු මොකක්ද වෙන්නේ CH3 CHOH CH2 CH3 බෝඩ් තියෙනවා. මේක තමයි P, මේක තමයි Q. එමනම් ප්‍රතික්‍රියා PQ වූව PQ වූව මේක හරි මේක හරි Q වූව මේක හරි. එමනම් උත්තරය අංක 4 වෙන්න ඕනේ 20. මේක තුනත් තුර මේක මොන මධ්‍යසාරයද? මේක ද්විතීක මධ්‍යසාරයක්. ද්විතීක මධ්‍යසාරය ලූකස් එක වක්කන ලූකස් එක මද වේලාවකින් ආවිද තවයක් දෙන්න. ලූකස් කියන්නේ මොකද ප්‍රතික්‍රියා? සින්ක් ක්ලෝරයිඩ් එක ඉච්චි. මේක මද වේලාවකින් ආවිද තවයක් ලබා දෙනවා. උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් මොකද්ද? 23 විනාඩි 10කින් විතර දෙනවා කියන එක ගන්න පුළුවන්. 21 AB එකතු වෙලා එකක් හැදෙනවලු වෙන මොකක් වෙනවද AB කියන්නේ? වෙන මෙතනින් තමයි ඔක් හැදෙනවා ඇත්තේ. කැල්ල හැදිලා තියෙනවා. නම් A කියන්නේ මොකක් වෙනවද? ෆීනෝල් එකක්. දැන් ඉතුරු කෑ CH3 මෙතන ක්ලෝරයිඩ් එකක් අමුල් ක්ලෝරයිඩ්. එහෙනම් A B පහේ තමයි තියෙන්නේ. හරි දැක්ක ගමන් ගන්න පුළුවන් ඕගෙන් කරලීසි 22. විසිදක සංශුද්ධාම්ල 25ක ආශ්‍රිතණ ක්‍රමයේ සාධාරණ නැච් සාන්ද්‍රණයේ 0.1ක් වූ විට වාෂ්පගම්ල ඉච්චේ චගේ 3ක්. මේක 0.1ක් වුණහම pH එකේ 3යි. සිය ගුණයකින් 3ක කළ විට ලැබෙන pH එක. එහෙනම් H plus than OH, so A minus.
බවටන් පත්තෙන් එනම් සම විගටනය පින්දශම් බින්දුවයි එකයි ඇල්පා සම තුළිත බින්දුවයි බින්දුවයි එක එකරින ඇල්පා එක්ස්ගල ඒ සමානයි H plus සමානයි වරක් A minus සමානයි එතීම H සමානයි ඒක යගේ එකගුණ කිරීම 10 වෙන 5යි H plus සමානයි සමානයි A minus සමානයි නිසා ඒ දෙකේ වර්ගය දැම්මා H සමානයි බින්දශම් බින්දුවයි එකගුණ කිරීම 10 වෙන 3ක් කියලා නේද එහෙනම් H plus සමානයි සමානයි වර්ගය සමාන එක ගුණ කිරීම 10 වෙන 8යි H plus සමාන සමාන එක ගුණ කිරීම 10 වෙන 4යි එනම් pH සමානයි k එක ගුණ කිරීම 10 වෙන 4යි නම් pH සමානයි 4යි උත්තර දෙක 22 දෙක එසිට සාන්ද්‍රණයේ දශමික H යමන 30ක් පරිමාවක් දන එන්නේ ඔවෙච් දශමකෙන් තිහක් දශමකෙන් තිහක් පරිමක් සංගනය දශමක එන්න ඔච්චි සිපා සිපහ ප්‍රතික්‍රා උෂ්ණත්තිද අවසාන විශ්වණය පිහිච්චන ගැබෙනවා එ සොරි එන්න දශම තුනයි සරි තුනයි දෙක දශම පහයි විඝටනය දෙක දශම පහයි දෙක දශම පහයි ඉතිරි දශම පහයි ඉතිරි නැහැ දෙක දශම පහයි ඉතුරුනේ මොනවද එච්චේ එච්ඒ තන චලයක් එක්ක එච්ටී ඔව් ප්ලස් තන ඒ මයින්ස් හැද ඕක දශම පහයි සොරි සංඥා පෙවලේ මත මූල ගණන් වලින් දශම පහයි ආරම්භක විඝටනය දශම පහයි අනුප සමතුලිත වෙන දශම පහ එකරින දශම පහයි අනුප දශම පහයි අනුප ඊට අමතරව මෙන්න මේ එන්නේ ඒ කියන කෙනා පූර්ණ විඝටනය දශම පහක් ඇට හරිද තොර මේක අපිට ගන්න පුළුවන් කේ H3O plus සාන්ද්‍රණය වල A minus සාන්ද්‍රණය විදන්න ඕන එට තොර කේ යගේ මේක දීලා තියෙනවා මේක අපිට අංශ එකක් ගන්න විදිහක් නැහැ හේතු මොකද කේ යගේ මේක දීලා නැහැ ප්‍රශ්න තොර මේක ඕල් වෙනවා විසිතුන පැහැදිල ඕල් ප්‍රශ්නයක් වෙනවා විසි අතර
ප්‍රතිරූප අවයව සමමිතිතාවය කියන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ කියන්නේ කාබන් පරමාණුක අසමමිති කාබන් පරමාණු කාණ්ඩ හතරක් තියෙනවා. ආම්ලික ගුණ දක්වන ආම්ලික ගුණ සහිත කාබන් සංයෝගයක් කාබන් ක්ලෝරයිඩයක් සමග ප්‍රතික්‍රියා ඇල්කිල් ක්ලෝරයිඩයක් සාධන අතර බලන්න මේකේ මෙන්න මේ කාබන්ට අසමමිති කාබන් පරමාණුක් තියෙනවා. මේකේ මේ කාබන්ට තියෙන මේක නැහැ, මේකෙත් නැහැ, මේකේ මෙන්න මේ කාබන්ට තියෙන අසම ගන්න ගන්න පුළුවන්. 1, 2, 5 ගන්න පුළුවන්, තොර ගන්න පුළුවන්. සහිත කාබනික සංයෝග කාබන් ක්ලෝරයිඩයක් සම්බන්ධ ඇල්කිල් ක්ලෝරයිඩයක් සාධන අතර ඇල්කිල් ක්ලෝරයිඩ සාධන අතර ප්‍රබල ඛනිජ ආම්ලයක් හා ද්‍රවීය සහසංවිසන් ඇල්කිල් ක්ලෝරයිඩයක් කියන්නේ Cl එකක් සම්බන්ධ වෙන. මෙන්න මෙතෙන්ට තියෙන මේක හරි, මේක ආම්ල ක්ලෝරයිඩයක්, මේක හරි, මේක හරි, මේක හරි, මේක වැරදි. තොර දැනට ගන්න පුළුවන් 2 විතර අපිට. මුලින් 1, 2, 3 sorry 1, 2, 5 දැන් 1, 5 කැපුවා. ඊට පස්සේ බලන්න ක්ලෝරයිඩයක් සමඟ ඛනිජ ආම්ලයක් සමඟ ද්‍රවීය සහසංයෝජ සමඟ සහසංජ POCl3 ප්‍රබල අම්ලයක් ලබා දෙයි. අම්ලය HCl. දුන අංශක 2 කියලා ගන්න පුළුවන්. 25. බෙන්සීන් ඩයිසෝනියම් ලවණය සම්බන්ධ ප්‍රතික්‍රියාවක් නොවන්නේ. මේකේ CH5N2Cl ජලය එක්ක ෆීනෝල් හැදෙන කාම උෂ්ණත්වයේදී ෆීනෝල් හැදෙන. මේ කාම උෂ්ණත්වය වෙනවානේ. කාම උෂ්ණත්වය දැම්මොත් ෆීනෝල් හැදෙන. ඩයිසෝනියම් කියන්නේ N2C. මේක ස්ටෝ කාම උෂ්ණත්වය දැම්මොත් ෆීනෝල් හැදෙන. හරි. දෙක H3PO2 දැම්මොත් එහෙනම් මේකට මොකක් වෙනවද? නිකම් බෙන්සින් නැහැ මට මතක විදිහට 19 වගේ තිබුණා. වස්පේව එක 3 තුන්වෙනිකේ ෆීනෝල්ගේ ෆෙරා ස්ථානයට සම්බන්ධ වෙන නියුක්ලියෝෆිලික් ඉලෙක්ට්‍රොෆිලික් ආදේශ ප්‍රතික්‍රියාවක් එක්ක එකත් හරි. 4 Ki එක මේකට Ki විතරක් නෙමෙයි කුප අයඩයිට් එක Ki වැටෙන්න ඕනේ. නැත්තම් Ki විතරක් දැම්මත් මේක වෙන්නේ උත්තරේ 4 වැරදි. කුප සයනයිඩ් දැම්මත් හරි. උත්තරේ 4 වැරදි. 25 4 26 පහතින් නිරීක්ෂණ සියල්ලටම පිළිතුරු ලබා දෙන්නේ කුමන සංයෝගද? ජ්‍යාමිතික සමාන්විතතාව කියන්නේ ද්විත්ව බන්ධනයක් තියෙනවා. ද්විත්ව බන්ධනයේ දෙපස අසමාන පරමාණු කාණ්ඩ තියෙනවා. මේ පරමාණු කාණ්ඩ අසමාන වෙනවා. ඒතොර ජ්‍යාමිතික සමාන්විතතාවේ පෙන්වනවා 1 පෙන්වනවා 2 පෙන්වනවා. මෙතන අසමාන පරමාණු කාණ්ඩ තියෙනවා, මෙතනත් තියෙනවා. මේක නෑ සමාන පරමාණු කාණ්ඩ. ඒක නිසා මේක මේකෙ ද්විත්ව බන්ධන නෑ. තිබ්බට ඒක නෑ. මේක හරි. දැනට කපන්න පුළුවන්. 3, 4 ඇමෝනියා සිල්වර් නයිට්‍රේට් සමග සුදු ආක්ෂේපයක් දක්ව අග්‍රස්ත ඇල්කයින් ත්‍රිත්ව බන්ධන. එහෙනම් 2 ගන්න පුළුවන්. 2 ගන්න පුළුවන්. 2 විතරයි ගන්න පුළුවන්. මේක ගන්න පුළුවන් නේද? මේක කොහොමද කියපුවා? 26 2 උත්තර. අනිත් ඒවා බලන්න. බ්‍රේඩ් කියන්නේ මොකක්ද? 2,4-dinitrophenol hydrazine. ඇල්ඩිහයිඩා කීටෝන සමග ෆඩරෝත් බෑ ඔක්සි. ලූකස් ප්‍රතිකාරකේ. ලූකස් කියන්නේ සින්ක් ක්ලෝරයිඩ් එක HCl මේක. ඇල්කොහොල් හඳුනා ගැනීමයි. ෘතීක වර්ෂණ එක, ෘතීක. ඒවට ටික වෙලා මොකෙන් ප්‍රාථමික වලට දෙන්නේම නැති තරම්. හරි.
27 FECL 4 IUPAC නම් FE තියෙනවා ඊට පස්සේ FECL 4 3 IUPAC නම් දැන් මේක 3 කියලා එකක් තියෙනවා නේද මේක එහෙනම් මේක ධන 3ක් වෙන්න මේක සමස්ත ආරෝපණ කියක් වෙනවා ඍණ 1ක් වෙනවා සමහරවිට ක්ලෝරින් වල සමස්ත ආරෝපණය කියලා ඍණ 1යි ඍණ 1 ඒවා 4ක් තියෙනවා ඍණ 4යි එහෙනම් මේක ධන 3ක් වෙනවා මේක ධන 3ක් එහෙමනම් iron 3 මේක ලියන්නේ මොකෙන් ඊට පස්සේ ක්ලෝරින් 4ක් තියෙනවා tetrachloride chloride සමස්ත මෙවුව එක රින ආරු වෙන අයන් කියල නෙමේ කියන්නේ ප්‍රත්තිකුත් එකතු කරන ෆෙරේට් ත්‍රී අයන් අයන් කියල කියන්නේ සොරි උත්තර අංක කීයක් තියෙන්නේ සියතට පහ ගන්න පුළුවන් වලීපදී සියයට පහක් දක්වා ඇති ප්‍රකාශ ස්කොනේ මොන රොයිසන් ස්කොනෝ කියන පළවෙනි හා දෙවෙනි කාණ එස් වින්‍යාසය කියන්නේ යාසය අවසන්නේ සාර ලෝහ කියන්නේ පළවෙනි කාණදී ලෝහ සාර ලෝහ මේක අහන්නේ සත්‍යවන්නේ සාර ලෝහ සියල්ලම ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් වායුව ලබා ලිතියම් හරි දැන් ලිතියම් ගත්තොත් ලිතියම් ඇමෝනියා එක්ක lithium lithium nitrite lithium nitrite තන H2 ලබති sodium ගත්තොත් ammonia එක soda ammonia තන H2 ලබති තුලිත කර ගන්න සාර පාංශ ලෝහ සියල්ලම ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කරන ලෝහ ඇමයිඩේස් ආදමේ හයිඩ්‍රජන් වායුව. සාර පාංශ ලෝහ කියන්නේ දෙවෙනි ඛණ්ඩයේ ලෝහ. දෙවෙනි ඛණ්ඩයේ ලෝහ හදන්නේ නයිට්‍රයිට්. උදාහරණයක් ලෙස මැග්නීසියම් නයිට්‍රයිට්. ඊට පස්සේ කැල්සියම් නයිට්‍රයිට්. ඔගේ නයිට්‍රයිට් හදන්නේ. ඒ නිසායි කියලා. සාර ලෝහ ඇමයිඩේස් සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් වායුව ගන්නේ. Sorry. අමයිඩ මොකද්ද දැන් ඇමෝනියා දන හයිඩ්‍රොක්සයිඩ් එලපති හරිනේ උත්තරය 28 අංශ එක එක තමයි ඊට පස්සේ හතරෙන් ප්‍රකාශය සාර ලෝහ නයිට්‍රේට් අස්තයි බැවින් වයිගොලින් නයිට්‍රේට් සමග සාර ලෝහ ප්‍රතික්‍රියා වන දක් සාර ලෝහ නයිට්‍රේට් අස්තයි වෙන්නේ ස්ථා ඒක නිසා ඒක ප්‍රතික්‍රියා වෙන ඉස්කෝනේ මොන රෝ සියලම දීගුණේ ලෝහ වලට සාපේක්ෂ ඉහළ ද්‍රවාංක D ගුණය වියුක්ම ඉලෙක්ට්‍රෝන තියෙනවා ඉලෙක්ට්‍රෝන ජලාශයක් හදනවා ඉලෙක්ට්‍රෝන ජලාශය හදන නිසා මොකක් වෙනවා ඉලෙක්ට්‍රෝන ජලාශයක් හදන නිසා ද්‍රවාංක තාපංක වැඩි හරි පහත් වැඩි 29 X නම් D ගුණය මුල් ද්‍රව ස්ථායි උභයගුණය ඔක්සයිඩ් හදන අතර X එන් ක්ලෝරයිඩ් අයන සංග සාධන සංකීර්ණ නැහැ කහකොළ පැහැදිලි කරනවා. X භාෂ්මාදී ස්ථායි කොළ පැහැති ඔක්සිජන් අයනයක් සාදයි. සාමාන්‍යයෙන් මෙන්න මේ අවසානකින් වුණත් ඔයාලට අල්ල ගන්න පුළුවන්. මොනිට මේව නැතුන. කොළ පැහැති ඔක්සිජන් අයනයක් භාෂ්මක මාධ්‍යයේ කියපුවන් ටග් කරනවා. මොකද්ද මේ? MnO 2- ගොඩක් ප්ලස් ජනප්‍රිය මේකෙන් මල්ල ගන්න පුළුවන් මේක මැග්නස් කියලා. ඉතුරු එහෙම වුණත් අල්ල ගන්න පුළුවන්. උභයගුණ ඔක්සයිඩ් සාධන උභයගුණ ආම්ලික භාෂ්මක ඔක්සයිඩ් වර්ග තුනම හදනවා. ඔක්සිකරණ අංක වෙනස් වීමත් එක්ක ක්ලෝරයිඩ් හදනවා MnCl4 2- කියන ක්ලෝරයිඩ් කහ කොළ පැහැති. උත්තර අංක තුන ගන්න පුළුවන්. 30. මේකෙන්
මේක මේ කලින් කතා කරා මේ ප්‍රතික්‍රියාව මේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණය නිවර්ජ මං කිව්වේ අර ඇල්ෆා හයිඩ්‍රජන්. ඒතර මේ දෙකේම තියෙන ඇල්ෆා හයිඩ්‍රජන් කාබන් ඇල් කාබන්ට යාබද කාබන් සම්බන්ධ හයිඩ්‍රජන් එන්න එන්නේ හොච්. එතකොට මේකේ ප්‍රතික්‍රියාවක් නොවන්නේ කියලා අහනිත් ඉස්සෙල්ලම එන්න ඕ එච් එක මේක ක්‍රියා කරලා CH3COCH2- කියලා එකක් හැදෙනවා. ඊට පස්සේ තව තියෙන මේවත් එක්ක එකතු වෙලා ඔන්න හොම මෙන්න මේ ඍණ ආරෝපණයෙන් මෙන්න මෙතෙන්ට පහර දෙනවා. පහර දෙලා මේක උඩට. ඊට පස්සේ CH3 CH2 CH2 CH3 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 CH3
දීමක් කරන්න බෑ. පහර දීමක් කරන්න පුළුවන් හැම වෙලෙම ඍණාරු. එතකොට ආන්ස වැරදි ආන්ස එකෙන්නේ අංක 7. එහෙමනම් මේ පේපරේ ප්‍රශ්න 30ක් කතා කරා. ඊතර ප්‍රශ්න ටික මම තව දවසක කතා කරලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. එතකන් මේකේ හරි වැරදි බලා ගන්න Google Form එක සබ්මිට් කරලා ඔයාලට මේකේ මොන හරි වැදගත්කමක් වුණා නම් කමෙන්ට් එකක් දාන්න. වැදගත් නම් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම ලිකන වැඩ ඕගොල්ලන්ට වෙනුවෙන්.